2024 ජනාධිපතිවරණයේ සඳහා පමුදල් තැන්පත් කිරීම හෙට මධ්‍යහන 12න් අවසන් වෙනවා. මේ වන විට අපේක්ෂකයින් 33 දෙනෙකු අපමුදල් තැන්පත් කර ඇති අතර පිළිගත් දේශපාලන පක්ෂ 16ක් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ඒ අතර වෙනවා. සර්ව ජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද අප තැන්පත් කෙරුණා. සර්වජන අපේක්ෂක දිලිත් ජයවීර මැතිතුමා තරුව ලක්ණුවේ මේ පාර ජනාධිපති වරණයට ඉදිරිපත් වෙනවා. අපේ එතුමා වෙනුවෙන් අද අප තැන්පත් කිරීම සිද්ධ කළා. එතුමාගේ මේ මැති වරණයේදී ලොකුම පෙරළිය කරැීමේ ශක්තිය තියෙන එතුමාට ඉතිහාසයේ පුරාම මේ ජාතිකවාදී බලවේගවල දේශප්‍රේමී බලවේගවල වාමවාදී බලවේගවල කොඩිය තියන් හිටියේ නායකත්වයට අද කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මේ ජනාධිපති වරණයේ ඒ සමස්ත බලවේග වෙනුවෙන් ඉන්න අධිරාජ්‍ය විරෝධී බලවේග වෙනුවෙන් දේශප්‍රේමී බලවේග වෙනුවෙන් සිටින එකම අපේක්ෂකයා දිලිත් ජයවීර මැතිතුමා. ඒ නිසා මේ රටට ආදරේ හැමෝගෙම ඡන්දේ එතුමාට ලැබෙන බව අපිට විශ්වාසයි. අපි කල්පනා කරනවා අපිට අද දෙවෙනි නිදහස් අරගලයක් කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ රට නිදහස් කරගන්න, මේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න, මේ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්නට ඒ අරගලයට මේ රටේ සමස්ත අධිරාජ්‍ය විරෝධී බලවේගයන් එක්කහුව වෙලා තියෙනවා. ඒ බලවේගයන්ට නායකත්වය දෙමින් දිලිත් ජයවීර මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අපි සියල්ලන්ම මේ සැබෑ දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලී ඒ ජාතික බලවේගය වටා එක්වන්නේ කියලා ජන අරගල සඳහනේද ජනාධිපතිවරණය වෙනුවෙන් අද අප මුදල් තැන්පත් කළා. එහි ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර සිටින්නේ නුවන් බෝපගේ මහතායි. 2024 ජනාධිපතිවරණය සඳහා ජන අරගල සඳහන විදියට අපි අද අප තැන්පත් කිරීම සිදු කරා මැතිවරණ රෙගුලාසිය අනුව. ඉතින් අපි හෙට දින අපේ ජන අරගල සඳහනේ පළමු ජාතික රැලිය ලොගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් පීඨයේදී පවත්වනවා. ඉන් අනතුරුව 15 වන දින නාම යෝජනා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 337ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉන් 329ක්ම නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති අතර එක් පැමිණිල්ලක් ලැබී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළවයි.